ගෑනු රට යවන මිනිහා දැනගන්න ඕනේ ගෑණි රට යවන්නේ නැතුව තියාගන්න. ලස්සන ගෑනු ළමෙක් තානාපති කාර්යාලයට ආව නම් එයා තමයි ගෲප් එකේ ලීඩර්. සමාජයේ කුවේට් ඩිනර් වලින් ලියුම් කවරයක් තානාපතිතුමාගේ හෝ දෙවෙනියගේ හෝ තුන්වෙනියගේ සාක්කුවට යනවාද කියලා අපිට සැකය තියෙනවා. ඩුබායි තානාපති කාර්යාලයේ එම්බසියේ සීල් එක ලංකාවේ හොරට ගහනවා. කුවේට් තානාපති කාර්යාලයේ සීල් එක ලංකාවේ හොරට ගහනවා. වගකීමෙන් කියන්නේ හඬ දෙන්න වම්බටුයි බතුයි විතරයි කන්න දෙන්න. අපේ අක්ක කෙනෙක් අපේ අම්ම කෙනෙක් පාන්දර නැගිටින්නේ පාන්දර 4ට. ගෙදර තියෙනවා නම් කාර් 10ක් කාර් 10ම හොදන්න ඕනේ. වැසිකිලි 10ක් තියෙනවා නම් වැසිකිලි 10ම හොදන්න ඕනේ. ළමයි 10 දෙනෙක් ඉන්නවා නම් ළමයි රටවල සිටින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන්ම කතා කරන අංක 1 මාධ්‍ය ජාලයක් හැටියට breaking.lk මාධ්‍ය ජාලය මා හඳුන්වනවා පිට රටින් ඉන්න සියලු දෙනා වෙනුවෙන් මා මේ අවස්ථාවක් කරගන්නවා මේ මාධ්‍ය ජාලයට මගේ ස්තුතිය පිරිනැමීමට අදත් වෙනද වගේම විශේෂයෙන් මම කතා කරන්න යන්නේ මැදපෙරදිග සිටින අපේ ශ්‍රී ලාංකික ජනතාව විඳින දුක් ගැහැට පිළිබඳව පසුගිය දවසකත් අපි කතා කරලා කිව්වා මේ වෙනතුරු සැලකිය යුතු දෙයක් වෙලා නැති නිසා තමයි අපි තීරණය කළේ නැවත වතාවක් රජය දැනුවත් කරන්නට අධිකාරු ජනාධිපතිතුමා ඇතුළු රජය දැනුවත් කරන්නට මේ අපේ ගෘහ සේවිකාවන් සහ ගෘහ සේවකයන් පිටරට සිටින රියදුරන් ඒ වගේම මේ පොඩි ජොබ් කරන අය විඳින දුක ගැන රජයට මතක් කරලීම සඳහා තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබන්නේ මම කුවේට් වලින් පටන් ගන්නම් අවුරුදු 25ක් විතර මමත් කුවේට් එකේ හිටපු නිසා මම බහරෙන් වල ඉඳලා තියෙනවා බහරෙන් තත්ත්වය මේ වෙනකොට මගේ අතර ලැබිලා තියෙනවා ඩුබායි වල තත්ත්වය මගේ අතර ලැබිලා තියෙනවා සහ කුවේට් වල තත්ත්වය මගේ අතේ දැන් මේ වෙනකොට සියලු වාර්තා සියලු වීඩියෝ මා සතුයි මම මේ මාධ්‍යයට නිකුත් කරනවා මේ මගේ කතාව අතරතුර මේ වීඩියෝ සියල්ලම අපගේ රජයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා තමයි නැවත වතාවක් මම මේක කියන්නේ ඊයේ කුවේට් ඉඳලා ශ්‍රී ලංකන් එයාලයින් ෆ්ලයිට් එකක් ලංකාවට ආවා සාමාන්‍ය ෆ්ලයිට් එකක ඉතින් සීට්ස් 300 ගණක් විතර තියෙනවා ෆ්ලයිට් එක ෆුල් වෙලා ඇවිල්ලා තියෙන්නේ ටිකට් එකට ඩිනාර් කුවේට් ඩිනාර් වලින් 205ක් ටිකට් එකට යනවා ඩිනාර් 205ක් එතකොට අද වෙනකොට කුවේට් ඩිනාර් එකක් 629ක් වෙනවා ඔෆිෂියලි එතකොට 629 205න් වැඩි කරලා ගත්තාම 128945ක් යනවා එක පුද්ගලයෙකුට ගුවන් ටිකට් පතට විතරක් ඊට අමතරව අනිවාර්යෙන් නිරෝධායනය සඳහා ඩිනාර් 170ක් තානාපති කාර්යාලයට අනිවාර්යෙන් ගෙවන්නට ඕනේ. ඒක ගෙවලා ඒ රිසිට් එක ගත්තේ නැත්නම් ලංකාවට එන්නට බෑ. ඊට අමතරව PCR එකට වෙනම ගෙවන්න ඕනේ ඩිනාර් 25ක්. එතකොට මේක තමයි කුවේට් තත්ත්වය. වසර ගණනක් 35ක් 40ක් හිටපු කුවේට් තානාපති කාර්යාලයේ සේවක පිරිස මේ වෙනකොට ඉන්නේ මේ කුවේට් මේ COVID-19 වසංගතය සමග 15ක විතර ප්‍රමාණ ප්‍රමාණයක් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට ඉතා අධික වැඩ ප්‍රමාණයක් මේ දවස්වල කරන්නට තියෙනවා පොලින් තියෙනවා සෙනග විශාල සංඛ්‍යාවක් තානාපති කාර්යාලයට පැමිණෙනවා ඉතින් මේ 15 දෙනාට මේ සියලු දේ කරගැනීමට නොහැකි බවකුත් අපිට තේරෙනවා අපිට ඒක තේරෙනවා නැත්නම් නෙමෙයි හුඟක් වෙලා යන ආයතන පොලිමේ ඉන්න වෙනවා ටොයිලට් එකක් නැහැ එතකොට මේ පහසුකම් එතන එළියේ නැහැ මේ අලුතින් තානාපති නිලධාරීන් පත් කරලා යවනකොට මැති ඇමතිවරුන්ගේ ඥාතීන් සහෝදරයන් මැතිඅමතිවරුන්ගේ පවුල්වල අය යවන්නේ නැතුව දක්ෂ අය දක්ෂ නිලධාරීන් තානාපති කාර්යාලවලට පත් කරලා යවන්න කියලා අපි අධිකරු ජනාධිපතිතුමාගෙන් නැවත වතාවක් ඉල්ලා සිටිනවා මොකද පහුගිය දවස්වල අපි දැක්කා තානාපති නිලධාරීන් පත් කරලා යවපු විදිය අර ඇමතිගේ නෝනාගේ මහත්තයයි මේ ඇමතිගේ මල්ලි අරයාගේ අයියායි එහෙම යවන්න ගියොත් මේ තානාපති කාර්යාලවල වැඩ ටික කරගන්නට බැරි වෙනවා ඒ සඳහා දක්ෂ සුදුසුකම් තියෙන අයවලුන් තානාපති නිලධාරීන් කාර්යාලවලට පත් කරලා යවන්න කියලා අපි නැවත නැවතත් රජයෙන් ඉල්ලා සිටිනවා. අපි කතා කරන්න කැමති බහරෙන් වල තත්ත්වය. බහරෙන් වල මේ වෙනකොට කොරෝනා වලට දෙන එන්නත දෙපාරක් දීලා තියෙනවා. ඒ ලබාගත් අය මට කතා කරලා තියෙනවා. එතකොට ඒ ඉන්ජෙක්ෂන් එක දෙපාරක් ගත්තනම් ඒගොල්ලන්ට කිසිම PCR එකක් ගත්තනම් මේගොල්ලන්ගේ කිසි ප්‍රශ්නයක් නැත්තම් ඇයි මේගොල්ලන්ව ලංකාවට ආවට පස්සේ අනිවාර්යෙන් නිරෝධායනය හෝටල් වලට දාන්නේ. එතන තමයි තියෙන ප්‍රශ්නේ. හෝටල් වලට දානකොට සල්ලි ගන්නවා. හෝටල් වලට දාන්න අවශ්‍ය නැහැ මේ අයව.
ඉන්ජෙක්ෂන් එක ලබාගෙන දෙවතාවක් ලබාගෙන බහරෙන් එකේ නොමිලේ ඒ රජයෙන් එක ලබා දෙන්නේ ඒක ලබාගෙන ලංකාවට පැමිණෙන අයට ගෙවල් වලට ගිහිලා තමන්ගේ ගෙදර නිරෝධායනීය වෙන්න අවස්ථාව සලසා දෙන්න කියලා අපි අංක එකට ඉල්ලලා සිටිනවා ඒකම අංක දෙක තමයි ගුවන් ටිකට් පත්වල මිල ඉතා අධිකයි සාමාන්‍ය මිලකට ශ්‍රී ලංකන් එයාලයින් එකෙන් අපිට මේ ගුවන් ටිකට් පත ලබා ගන්නට ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න. ඊයේ 20ක් මම කියන්නම් සවුදි අරාබියේ සහ ඕමාන් සිට කතාර දක්වා යන අපේ හවුස්මේඩ්ස්ලා. ඒ කියන්නේ ගෘහ සේවක සේවිකාවන්ට මේ ලියාපදිංචිය අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ඊයේ ගැටලුවක් වෙලා තියෙනවා. මොකද උදාහරණයක් හැටියට ගෙදරක ස්පොන්සර් මම ගෙදර හවුස්මේඩ් හැටියට වැඩට ගියා නම් මට ඉන්නවා කෆීල් කෙනෙක්. අරාබියෙන් කෆීල් කියන්නේ මගේ හාම්පුතා. හාම්පුතා මගේ අවුරුදු දෙක කාලයේ අවසානයේ මට ටිකට් පත දීලා මාව එයාපෝට් එකට ගිහින් දානවා මිසක් මේ තානාපති කාර්යයට ඇවිල්ලා අනිවාර්ය රෙජිස්ටර් වෙන්න ඕනේ පොලිමේ ඉන්න ඕනේ මේ එහෙමනේ එහෙම නීතියක් එහෙම ඇග්‍රීමෙන්ට් එකක් නැහැනේ එතකොට මේ අරාබි ජාතිකෙන් කියන්නේ හැම දෙයක්ම ඉක්මනටම වෙන්න ඕනේ ජාතියක් පොලිමේ ඉන්න කැමති නැහැ එතන ගිහිල්ලා එක එක්කෙනාට ඔළුව ගහන්න කැමති නැහැ සල්ලි තියනවා වීදම් කරන්න ඒගොල්ලන්ට ඕනේ තමන්ගේ හවුස්මේට් ටිකට් එක දීලා එයාපෝට් එකට ගිහින් දැම්මට පස්සේ ගුවන් යානාවට යන්න ඒ ක්‍රමවේදය තියෙන්න ඕනේ මේ අනිවාර්ය ලියාපදිංචිය නිසා තමයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මොකද අරාබික් අපේ ස්පොන්සර්ලා අපේ හාම් පුත්තු කැමති නැහැ ගිහිල්ලා පෝලිං වල රස්සියා දවිලා අද ඇවිල්ලා හෙට එන්න අනිත් දෙන්න කියලා මේ රෙජිස්ටර් කරන ක්‍රමයේ අහෝසි කරලා ලියාපදිංචි අහෝසි කරලා ටිකට් එක ගන්න පුළුවන් අයට කෙලින්ම ටිකට් පත අරගෙන ලංකාවට එන්න ක්‍රමවේදයක් හදන්න ඒක තමයි අපිට කරන්න තියෙන ඊළඟ ඉල්ලීම සවුදි අරාබියේ මම දැන් මාධ්‍යයට නිකුත් කරනවා වීඩියෝ මාගාව තියෙනවා සවුදි අරාබියේ මාෂා කඳවුරේ වීඩියෝ එක මේ රියාද් වල මේක තියෙන්නේ 80 දෙනෙක් ඉන්නවා දුක් විඳිනවා අතිගරු ජනාධිපතිතුමාට දාපු වීඩියෝ එකක් මටත් එවලා තියෙනවා මේ වීඩියෝ මම මාධ්‍යයට දෙනවා ඒ ගෑනුවයි අඬනවා අවුරුදු දෙකක් සමහරලාට ඒ කඳවුරේ මාෂා කඳවුර කියන එක තානාපති කාර්යාලේ දන්නේත් නැහැලු එහෙම වෙන්න බෑ කඳවුරක් තියෙනවා නම් තානාපති කාර්යාලේ දැනගන්න ඕනේ ඒ අයගේ දුක සැප ගිහිල්ලා බලන්න ඕනේ මේ අම්මා කෙනෙක් අඬනවා අවුරුදු දෙක ඉවරලා එන්න විදිහක් නැහැ අපේ ළමයින්ට අපි කොච්චරකල් බොරු කියන්නද මේ ළමයි ලංකාවෙන් කතා කරලා අම්මේ ඉන්නේ නැද්ද කියලා අහනකොට ඒගොල්ලෝ බොරු කී කියා තමයි මේ ඉන්නේ කඳවුරේ ඉන්නවා කියන්නේ කණ්ඩ දෙන්නේ ටික සමහරලාට වම්බටුයි බතුයි විතරයි කණ්ඩ දෙන්නේ වම්බටුයි බතුයි 5 ස්ටාර් හෝටල් වලින් නෙමෙයි ඒගොල්ලෝ ඉල්ලන්නේ ඉතින් ඒක නිසා ජනාධිපතිතුමනි අතිගරු ජනාධිපතිතුමනි සෞදි තානාපති කාර්යාලයට කතා කරලා ඔබතුමාම කතා කරන්න මේක නිලධාරින්ට පවරන්න යන්න එපා ඔබතුමාලගේ ඔබතුමාගේ යටතේ වැඩ කරන සේවය කරන අනිත් නිලධාරින්ට මේක කිව්වොත් කෙරෙන්නේ නැහැ මම දැක්ක දැන් ඊයේ ඔබතුමා කියලා තිබුණා ගමින් ගමට අර සෙනසුරාදා යන වැඩසටහනේ ඔබතුමා කියලා තිබුණා මාස 4කින් මම මේ ගමට ආයි එනවා මේ වැඩේ වෙලාද කියලා බලන්න කියලා ඒකම පාවිච්චි කරන්න පිටරටවල තානාපති කාර්යාලවලට තමුන්නාන්සේට බොරු කියන්නේ තමුන්නාන්සේට ඇත්ත කිසි කෙනෙක් කියන්නේ නැහැ තමුන්නාන්සේට බොරු කියන්නේ තානාපති කාර්යාලවලින් සහ වටේනේ නිලධාරීන් ඔබතුමා ඍජුව මේකට මැදිහත් වෙලා හොයා බලන්න පිටරට ඉඳලා ටිකට් එක අරගෙන ඔබතුමාට ඡන්දේ දාන්න ආපු ලංකාවේ හවුස්මේඩ්ලා හවුස් ඩ්‍රයිවර්ලා තමයි මේ රටවල ඉන්නේ ඒ අය අද දුක් විඳිනවා අපිට ඒක බලාගෙන ඉන්න බෑ ඒක නිසා තමයි අපි මේ කතා කරලා කියන්නේ අහිංසක ගෘහ සේවිකාවක් මම මැද පෙරදිග අවුරුදු 25ක් 30ක් හිටපු කෙනෙක් හැටියට මම දන්නවා ඒ හවුස්මේඩ් කෙනෙක් අපේ අක්කා කෙනෙක් අපේ අම්මා කෙනෙක් පාන්දර නැගිටින්නේ පාන්දර 4ට නැගිට්ට ගමන් ගෙදර තියනවා නම් කාර් 10ක් කාර් 10ම හොදන්න ඕනේ වැසිකිලි 10ක් තියනවා නම් වැසිකිලි 10ම හොදන්න ඕනේ ළමයි 10 දෙනෙක් ඉන්නවා නම් ළමයි 10 දෙනෙක් බලා ගන්න ඕනේ උයන්න ඕනේ ඒ සියලු දේ කරන්න ඕනේ අන්තිමේ රෑ නිින්දට යන්නේ රෑ එක නැත්තම් දෙක ඒ අතරේ සුළු හෝ අතපසු වීමක් මොනහරි වුණොත් එයාට මොනවද ලැබෙන්නේ දඬුවම් එක්ක කොණ්ඩේ මෙතනින් කපනවා එහෙම නැත්තම් අයන් එක ප්ලග් එකකට ගහලා රත් කරලා ගෙනල්ලා ඇඳුම් ගලවලා පිටේ අයන් එක තියෙනවා අයන් පාර තියෙනවා පිටේ මම දැකලා තියෙනවා කුවේට් තානාපති කාර්යාලේ එහෙම වෙච්ච අය අන්තිමට බැරි වුණොත් අඩි බිල්ඩිමකට ඒ කියන්නේ තට්ටු තුනේ හෝ හතරේ හෝ බිල්ඩින් එහෙ තියෙන බිල්ඩිමක් උඩට ගිහිල්ලා තල්ලු කරනවා තල්ලු කරපුවා මොකද වෙන්නේ අතපය කැඩෙනවා මැරෙනවා තානාපති කාර්යාලයට ආවට පස්සේ ඒක සියදිවි නසා ගැනීමක් හැටියට තමයි තානාපති කාර්යාලෙන් සහතික කරන්නේ මම දන්නේ නැහැ කොහොමද ඒක වෙන්නේ කියලා. සමාහිත කුවේට් ඩිනාර් වලින් ලියුම් කවරයක් තානාපතිතුමාගේ හෝ දෙවෙනියගේ හෝ තුන්වෙනියගේ සාක්කුවට යනවද කියලා අපිට සැකය තියෙනවා. එහෙම නැත්නම් කොහොමද බිල්ලිමකින් මේ මැරෙන්න මිනිස්සු අපේ රටේ ඉඳලා ලංකාවේ ඉඳලා එහෙ යන්නේ නැහැ. මැරෙන්න ඕන නම් මෙහෙ ඇවිල්ලා මැරෙන්න පුළුවන්නේ. ඊට අමතරව බැරිනොත් ලිංගික අතවර කරනවා. මේ අපේ හාම්පුතුන් ලිංගික අතවර කරපු කීප දෙනෙක් තානාපති කාර්යාලවල ඉන්නවා. ඒ අය දුක් විඳිනවා. සමහර වෙලාවට ලිංගික අපරාධ කරලා එන්න විදිහක් නැහැ ලංකාවට. මොකද තානාපති කාර්යාලයෙන් නඩුව හරියට ගෙනියන්නේ නැහැ. ඒ අම්මගේ බඩට දරුවෙක් ඇවිල්ලා ඒ දරුවා තානාපති කාර්යාලය තුලම ලැබිලා ඒ දරුවට මා අවුරුදු 7-8 වෙනකන් වෙලත් අද තව වෙනතුරු එහෙම ඉන්න අම්මලා දරුවනුත් මේ තානාපති කාර්යාලවල නැතුව නෙමෙයි. ඩුබායි රාජ්‍යෙ මම දැන් මේ දැනුත් කතා කළා මාධ්‍ය සාකච්ඡාවට පෙර ඩුබායි රාජ්‍යයේ තත්ත්වය ඉතාම හොඳයි. එහෙ අර චයිනීස් ඉන්ජෙක්ෂන් එකක් ලබා දීලා තියෙනවා දවස් 24කට පස්සේ දෙවෙනි ඉන්ජෙක්ෂන් එක ලබා දෙනවා. නොමිලේ සත පහක්වත් ඩුබායි රාජ්‍යයෙන් අය කරන්නේ නැහැ. එයා ලංකා හෙඩ් ඔෆිස් එකට සල්ලි අරගෙන කවුරු හරි ගියා නම් මට ලංකාවට යන්න ඕනේ කියලා
ඒ අයට යාලංකා හෙඩ් ඔෆිස් එකේ ඩුබායි වල පමණක් ටිකට් එක ලබා දෙනවා. එතකොට මේ නිරෝධායනයට 170යි 180යි ඩිරහම්. එහෙම කතාවක් ඩුබායි වල නැහැ. එතකොට තානාපති කාර්යාලයට යන්නවත් තානාපති කාර්යාලයේ රෙජිස්ටර් වෙන්නවත් ඕනේ කියලා කිසිම දෙයක් නැහැ. එතකොට ඩුබායි වලට එක නීතියකුත් බහරෙන් වලට තව නීතියකුත් කුවේට් වලට තව නීතියකුත් උනේ කොහොමද අතිගරු ජනාධිපතිතුමනි? එක රටක් නම් එක නීතියක් නම් සැමට නීතිය පොදු විය යුතුයි නේද? කුවේට් තානාපති කාර්යාලයට පුළුවන් මේ තානාපතිතුමාට පුළුවන් මේ කුවේට් රජා අහලා තානාපතිතුමාට මේ වරෙන් උඹේ කට්ටිය කී දෙනෙක් එළියේ ඉන්නවද කණ්ඩ නැද්ද ඇතුළට ගන්න විදියක් නැද්ද කියලා මේ එහෙම හොයලා බලන්නේ නැහැ. අපිට පුළුවන් තානාපතිතුමාට පුළුවන් ඔෆිෂියලි अपॉइंटमेंट එකක් අරගෙන ගිහිල්ලා ඒ ෆොරින් මිනිස්ටර් හරි එහෙම නැත්නම් ඒ ෂේක් කෙනෙක් හරි ඒ කවුරු හරි හම්බෙලා අපිට ඉල්ලීමක් කරන්න පුළුවන්. මොකද්ද කරන්න පුළුවන් ඉල්ලීම? තානාපති කාර්යාලයේ ඉස්සරහා මම එදත් කිව්වා කකුල් දෙක නැති අය කකුල් කපපු අය ඉන්නවා තානාපති කාර්යාලයේ ඉස්සරහා. මුත්‍රා බට කරේ ළඟට ඉන්නවා. මේ මුස්ලිම් අපේ සහෝදර ගැහණු අපේ අක්කලා අම්මලා. එතකොට තානාපති කාර්යාලයට මේ ඇතුළට ගන්නෙත් නෑ. එළියට බස් එකක් යටට කාඩ්බෝඩ් එකක් දාලා එලා එයා නිදා ගන්නවා වෙනුවට තානාපති තුමාට පුළුවන් කුවේට් රජයෙන් ඉල්ලීමක් කරන්න තානාපති කාර්යාලයේ එක්කම පාරෙන් එහා පැත්තේ තියෙනවා ජබ්‍රියා ඉස්කෝලේ අරාබි ඉස්කෝලේ මේ දවස්වල ඉස්කෝලේ මම දන්න විදිහට නිවාඩු තානාපති තුමාට පුළුවන් රජයෙන් ඉල්ලීමක් කරලා මේ හිස් ගොඩනැගිල්ලක් තානාපති කාර්යාලයට ලබාගෙන මේ අසරණ අපේ දුක් විඳින අහිංසක ජනතාවට කණ්ඩ බොණ්ඩ නැති යන්නේ නම් නැති සීතලේ ගැහෙන අවුවට වේලෙන අර තානාපති කාර්යාලයේ ඉස්සරහා ඉන්න අපේ සහෝදරයන්ට ඒ පාසල ලබා දීලා රාජ්‍ය අනුග්‍රහයෙන් පාසල අරගෙන අපේ ඉන්නවා කුවේට් වල අපේ රජියට කරන්න බැරි නම් එහෙම නැත්නම් රජියට ඉල්ලීමක් කරන්න පුළුවන් මෙච්චර අපි ගාව ඉන්නවා මේ ආයතන කණ්ඩ දෙන්න ඕනේ මේ ආයතන බොන්න දෙන්න ඕනේ මේ ආයතන ලෙඩර දුකට බේත් දෙන්න ඕනේ කොහම අපේ රජයෙන් මේ මුදල් ලබා දෙයි එහෙම බැරි නම් කුවේට් වල තියෙනවා ශ්‍රී ලාංකික සමාජ සත්කාර කරන සංගම් තියෙනවා මම දන්න විදිහට හොඳ සංගම් කීපයක් කුවේට් වල තියෙනවා ඒ වගේම අපේ ප්‍රජාව ඒ කියන්නේ කාගෝ ආයතන තියෙනවා ඒජෙන්සි කරන ආයතන තියෙනවා ඒජෙන්සි සංගම් තියෙනවා මේ අයට කිව්වහම මේ අය ඒ ආහාර ටික ඒ අපේ අසරණ අයට ලබා දෙයි. මම දන්නවා කුවේට් වල ඉන්න අපේ ශ්‍රී ලංකේක ජනතාව හද ගැස්මක් තියෙන ලේකා කියන ජනතාවක්. අපිට සුනාමිය ආපු වෙලාවේ අපිට බොහෝම දෙනෙක් උදව් කළා. අපි කන්ටේනර් ගණන් කුවේට් වල ඉඳලා කන්ටේනර් අඩි 40 කන්ටේනර් 20 කන්ටේනර් පුරව ලංකාවට එව්වේ. මම රජයට බල කරලා කියනවා මේ මැද පෙරදිග ඉන්න ජනතාව මේ වීඩියෝස් මම ඔක්කොම දැන් මාධ්‍යයට නිකුත් කරනවා මං හිතනවා විදිහට ඔබතුමා මේවා දැකලාද නැද්ද කියලා මට සැකයක් තියෙනවා. ගියසරේ මාධ්‍ය සාකච්ඡාවෙන් කිසිම වැඩක් උනාදෝ කියලාත් සැකයක් තියෙනවා. අර ඇමති කියනවා 500ක් ගෙන්නනවා, මේ ඇමති කියනවා 5000ක් ගෙන්නනවා, අර ඇමති කියනවා මං ටිකට් එක දෙනවා, අර ඇමති තව එකක් කියනවා මේ එක එක ඇමතිලගේ කතා අහලා අපිට ඇති වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමනි, ඔබතුමා රටේ ජනතාව 169 ඡන්ද දීලා පත් කරලා තියෙන්නේ ඔබතුමාගේ ඔබතුමා ගැන විශ්වාසය තියලා. ඒක නිසා ඔබතුමා තව කවුරුවත් ගැන විශ්වාසය තියන්න එපා. ඔබතුමාගේ දෑතින්ම ඔබතුමාගේ පෑණින්ම මේක ඉවරයක් කරලා මේ මැද පෙරදිග දුක් විඳින ජනතාව ලංකාවට ගෙන්නන්න මාසයක් දෙකක් ඇතුළත මොකද අපි පොරොන්දු වෙලා තියෙනවා ඒ අයට අපි කොහොම හරි මේක රජයට කියලා කරනවා කියලා. මේ වෙනකොට කුවේට් තානාපති කාර්යාලයේ තානාපතිතුමා හැටියට ඉන්නේ මා දන්නා විදිහට මාව ඒ කුවේට් ජනතාව දැනුවත් කරන විදිහට මුස්ලිම් තානාපතිවරයෙක්. එතකොට මුස්ලිම් තානාපතිවරයෙක් වුණාම කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. මොකද ඒවා සාමාන්‍ය සිංහල තානාපති කෙනෙකුට වැඩි අපි හිතමුකෝ මුස්ලිම් අයිට මුස්ලිම් අයගේ පොඩි තියෙනවනේ ලෙන්ගතකම. එතකොට ඒ කුවේට් රාජ්‍ය කියන්නේ මුස්ලිම් රාජ්‍යයක්. ඒ රටේ රජා සහ ඒ ඇමති මණ්ඩලය ඉතාම හොඳයි. මේ අපේ ලංකාවේ ඇමති මණ්ඩලය වගේ නෙමෙයි. මේ උදව්වක් ඉල්ලුවක් කවදාවත් නොකර ඉන්නේ නැහැ. ඒක නිසා ශ්‍රී ලංකාව තානාපති කාර්යාලයේ හැටියට රජයේ හැටියට අපි ඉල්ලීමක් කළොත් කුවේට් රාජ්‍යෙන් අපිට මෙන්න මේ දේ කරලා දෙන්න කියලා අනිවාර්යෙන් ඒක ඒගොල්ලෝ කරනවා කරනවා කරනවාමයි. මෙහි ඉන්න ජනාධිපතිතුමා හෝ වෙන කෙනෙක් කුට වැඩිය ඒ රටේ තානාපති කාර්යාලයේ ඉන්න තානාපතිතුමා තමයි එතන තියෙන තත්ත්වේ දන්නේ. මාගාව මෙච්චර හවුස්මේට්ලා ඉන්නවා යා බේස්මන්ට් එකේ. මෙච්චර දිනේකට මේ ප්‍රශ්න තියෙනවා. මේ අයට අසනීපයි. එතකොට ඒ සියලු තොරතුරු රජය දැනගැනීමට පෙර දැනගන්නේ තානාපතිතුමානේ. එතකොට තානාපතිතුමා මම දන්න විදිහට මම තානාපති නම් මම කරන්නේ ගිය වෙලේ ඉඳලා තමන් හදනවා ස්ටේට්මන්ට් එකක්. තමන් දැනගන්න ඕනේ මෙන්න මේ කාරණා. ඒකට පිළිතුරක් අපිට දෙන්න පුළුවන්. මෙහෙ රජය දන්නේ නැහැ එහෙට දෙන්න ඕනේ පිළිතුර. තානාපතිතුමා තමයි ඒ රටේ නීතිය අනුව ඒකට පිළිතුර හදන්න ඕනේ. හදලා මෙහෙට ඉදිරිපත් කරන්න ඕනේ. මෙන්න මේ දේ අපි කරන්න ඕනේ කියලා. ඒක කරන්නේ නැත්තේ ඇයි? ටයි එක දාගෙන කෝට් එක දාගෙන කැරගෙන පුටුවේ AC කාමරේට වෙලා හිටියට වැඩක් නැහැනේ. එළියට බහින්න ඕනේ. තානාපතිතුමා ඉන්න ඕනේ ගේට්ටුව ගාව එළියට. ඇවිල්ලා කතා කරන්න ඕනේ. මන් දන්න විදිහට තානාපති කාර්යාලයේ දැනට ඉන්නේ සිකියුරිටි එකත් ඉන්දියන්. ඉන්දියන් සිකියුරිටි ගන්න ඕනේ නැහැ ලංකාවේ තානාපති කාර්යාලයට. දැන් ඉන්දියන් මිනිස්සෙක් තානාපති කාර්යාලයේ ගේට්ටුවේ ඉන්නකොට අපේ හවුස්මේට් කෙනෙක් ගෙදරින් පැනලා හරි ගෙදරින් එළවලා හරි පුච්චලා හරි අනගාලා හරි බෑග් එකක් කරේ දාගෙන මෙතන අඩාගෙන ආවට පස්සේ ඉන්දියන් කාර්යාලයට තේරෙන්නේ නැහැ මේ ගෑණි මොකද්ද කියන්නේ කියලා. මේ ගෑණිට වෙලා තියෙන දේ කියන්න දන්නේ නැහැ.
ලංකාවේ සිකියුරිටි කෙනෙක් හිටියා නම් ඒ මිනිස්සුන්ට මේක කතා කරලා අඳුම තරමේ සිංහලෙන් අපිට මේ මොකද්ද ප්‍රශ්නේ කියලාවත් දැනගන්න පුළුවන්. මේ රජයේම කරනකම් බලලා ඉන්න එපා. විදේශ සේවය එක තියෙනවා. මේ අපේ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. එතකොට කුවේට් වලින් ලැබිච්ච වන්දි මුදල් තියෙනවා. මේවෙන් මොන හරි කරන්න එපා මේ මිනිස්සුන්ට. අපිට පරිප්පුවක් හදලා පිටරයක් තමලා බත් චුට්ටක් දෙන්න බැරි නම් අසරණ වෙච්ච අර කකුලක් අපපු අම්මා කෙනෙකුට අපේ තානාපති කාර්යාලයෙන් ඇති වැඩක් මොකද්ද? ඒ ගෑණිට ඒ අම්මට ඒ නංගිට ඒ සහෝදරීට ඉන්න තැනක් දෙන්න සපයන්න බැරි නම් මම ඒක තමයි යෝජනාවක් හැටියට ගෙනාවේ. පාසලක් ලබා ගන්න තානාපතිතුමාට පුළුවන් ඉල්ලීමක් කරන්න. මේ කුවේට් රජතුමා ඇවිල්ලා මෙහෙ වරෙන් ඔබට ඉන්නේ මේ ළමයින්ට දාන්න ඉස්කෝලයක් නැහැ නේද? අපි දෙන්නම්. එහෙම නෙමෙයි. අපි ඉල්ලීමක් කරන්න එපා. කුවේට් මිනිස්සු හරි හොඳයි. කුවේට් මිනිස්සුන්ගේ හිත උණු වෙනවා. මොකද අපේ සමහර හවුස්මේට්ලා ඉන්නව අවුරුදු 25 30. කුවේට් රජාගේ ගෙදර වැඩ කරන සමහරට කුවේට් රජාගේ පුතා හෝ දුව අපේ හවුස්මේට්ට කතා කරන්නේ අම්මේ කියලා. ඒ අම්ම තමයි අම්මගෙන් තමයි ඇවිල්ලා අහන්නේ අද මොනවද උදේට දවල්ට උයන්නේ කියලා. ඒ කුවේටි ගෙදර ඒ ලොකු නෝනා. ඒ තරම් හොඳ ගෙවල් තියෙනවා. එතකොට ඒ අපේ ලංකාවේ අම්ම තමයි කියන්නේ අද හදන්නේ දිජාජ් කියන්නේ චිකන් කියන්නේ අපි හිතමු බිරියානි. එහෙම නැත්නම් අපි හිතමු අද හදන කෑම අරාබි කෑම මොන හරි. ඒ අම්ම තමයි ඩිසයිඩ් කරන්නේ ලංකාවේ අම්මා. අම්මා හදන කෑම තමයි ඒගොල්ලෝ කන්නේ. ඒ හැම ගයක්ම නෙමෙයි. එහෙම ගෙවල් තියෙනවා. සමහර වෙලාවට අසනීපයක් හැදිලා ඒ අම්මා අවුරුදු දෙකක කොන්ට්‍රැක්ට් එකකට ගිහිල්ලා අවුරුද්දෙන් ගෙදර ආව නම් සමහර ගෙවල් තියෙනවා. ඒ අම්මා මැරෙනකන් ලංකාවට ඒ පඩිය එවනවා. අකවුන්ට්ස් වලට පඩිය එවනවා. ඒ මිනිස්සු අවුරුද්දක් පාසා ඇවිල්ලා මේ අම්මාව බලල යනවා. එහෙම ගෙවල් මම දන්නවා. එහෙම මිනිස්සු මම දන්නවා. ඉතින් ඒ මිනිස්සු නරක මිනිස්සු නෙමෙයි. ඒ මිනිස්සුන්ගෙන් අපි හරි දේ ගන්න අපි දැනගන්න ඕනේ. මම එක උදාහරණයක් කියන්නම්. අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මම ගියා විදේශ සේවයකට. යනකොට දැන් මේ අර ට්‍රේනින්ග් එකක් කියලා එකක් තියෙනවනේ. ලංකාවෙන් හවුස්මේට්ලා පිටරට යවන්න ඉස්සෙල්ලා ට්‍රේනින්ග් එකක් දෙනවා. ওই ට්‍රේනින්ග් එක දෙන්න ඕනේ ක්‍රමේ මං ඕන්නම් කියලා දෙන්නම්. දන්නේ නැත්තම් මම එදා යනකොට මේ අර ගමෙන් ආපු කමලාවතීටයි සිරියාවතීටයි රූපවතීටයි බෙල් බොටම අර බොටම් එකක් අඳලා ඩෙක්සුස් දෙකක් දාලා ටී-ෂර්ට් එකක් අඳලා වම දකුණ කරවනවා. උදේ පාන්දර ලෙෆ්ට් රයිට් අර ගමේ ඉඳලා ආපු සිරියාවති මොන ලෙෆ්ට් රයිට්ද? ලෙෆ්ට් රයිට් නෙමෙයිනේ කරන්න ඕනේ. අපි උගන්වන්න ඕනේ දේවල් තියෙනවා. ගෙදරකට ගිහම ගෙදර මොනවද? කොහොමද අපි භාෂාව දැන් නැත්තම් භාෂාව පිළිබඳ පොඩි ට්‍රේනින්ග් එකක් දෙන්න ඕනේ. අරාබි ගෙවල් වලට යනකොට අරාබි පොඩ්ඩක් හරි කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සලාමු අලයිකුම් කිව්වහම අලයිකුම් සලාම් කියන්න අපි දැනගන්න ඕනේ. එතකොට තමයි හවුස්මේට් කෙනෙක් අපිට ඒ වැදගත් විදියට රැකියාව කරන්න පුළුවන්. ඒජන්සි වලටත් ලේසි එතකොටයි. නා ඒජන්සි වලින් දැන් ඔය හවුස්මේට් කෙනෙක් දීලා සල්ලිනේ ගන්නෙ. නිකන් දෙන්නේ නැහැනේ. එතකොට අපි ආවිල්ලා විකිණීමක් කරන්නේ අවුරුදු දෙකකට. අවුරුදු දෙකකට අපි හවුස්මේට් කෙනෙක් හෝ හවුස් ඩ්‍රයිවර් කෙනෙක් හෝ ඒ ගෙදරට අවුරුදු දෙකකට විකුණනකොට එයාට සම්යම් කිසි ක්වොලිටියක් තියෙන්න ඕනේ. හැදියාවක් තියෙන්න ඕනේ. ඩ්‍රයිවිං කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. භාෂාව දැනගෙන තියෙන්න ඕනේ. වොෂින් මැෂින් එකකට ඒ ගෙදර අපි හිතමු හාම්පුතාගේ අර ඒගොල්ලෝ අඳින්නේ සුදු පාට අර දිග ගවුම අරාබියා අඳින්නේ අපි ඒකට කියන්නේ ජිද්දාස් එක කියලා. ඒ සුදු පාට ජිද්දාස් එකකුයි මාමගේ මාමා කෙනෙක් ගෙදර ඉන්න මේ අම්මා ඒ කුවේටි එක්කෙනාගේ නෝනා එයාගේ පාට යන ගවුමකුයි දැම්මහම වොෂින් මැෂින් එකේ දාලා කරකෙව්වහම මොකද වෙන්නේ? අර සුදු පාට හොඳ වටිනා කියන ජිද්දාස් එකට අර කහට පැල්ලම් අල්ලලා පාට වෙලා. ඉතින් අයන්නේ කරත් කරලා පුච්චන් නැද්ද? ඇන ගහන්න නැද්ද? කොණ්ඩෙ කපන්න නැද්ද? එතකොට විදේශියාව එකෙන් වෙන්න ඕනේ ඒක කියලා දෙන එක නෙමෙයිද? බතක් උයන්නේ කොහමද? රයිස් කුකර් එක ගහන්නේ කොහමද? ලියුමක් ගෙදරින් ගියාට පස්සේ අර හවුස් මේට ඔක්කොම අමතකයි ලියුම බල බල ඉන්නවා. දැන් අර සෞදි වල ඉස්සෙල්ලා බෙල්ල කපලා මරපු අර ළමයාට උනේ මොකද්ද? පොර පාස්පෝර්ට් හදලා අඩු වයසෙන් ළමයි යවනවා. ඕවා වෙන්න ඕනේ දේවල්ද? දුබායි තානාපති කාර්යාලයේ එම්බසියේ සීල් එක ලංකාවේ හොරට ගහනවා. කුවේට් තානාපති කාර්යාලයේ සීල් එක ලංකාවේ හොරට ගහනවා. මෙඩිකල් එක ෆේල් වුණොත් ආපහු මෙඩිකල් එක පාස් කරලා ඒ ෆේල් වෙච්ච එකනාව රට යවනවා. එතකොට මේ සිස්ටම් එකේ නෙමෙයිද මේ වරද තියෙන්නේ? එතකොට අපි සිස්ටම් චේන්ජ් කියලා ආවනම් සිස්ටම් එක මුල ඉඳලාකට මේක චේන්ජ් කරන්න ඕනේ. හැමතැනම තියෙන්නේ හොරකම, වංචාව, දූෂණි. වගකීමෙන් කියන්නේ මේ කොළඹ කොච්චර කරනවද? හරි කෙනා හොයාගන්න ඕනේ. මිනිස්සු ඉන්න ඕන තරම්. මුදල් ගන්නවා. තානාපති කාර්යාලයේ සීල් එක මෙහෙ ගහනවා. එතකොට තානාපති කාර්යාලය එහෙම නැත්නම් මෙහෙ මෙඩිකල් එක කරන ડોක්ටර් ෆේල් කරපු මෙඩිකල් එක පාස් කරලා තානාපති කාර්යාලයේ සීල් එකක් ගහලා විදේශ සේවයේ සීල් එකක් ගහලා කොහොමද අතට එන්නේ? ලස්සන ගෑනු ළමයෙක් තානාපති කාර්යාලයට ආවනම් ඒ ළමයාට තමයි ප්‍රයොරිටි එක. එයා තමයි ගෲප් එකේ ලීඩර්. එයාට ඕනේ විදියට එයා කියන දේ තමයි සර් අහන්නේ. පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා ඔය ඔක්කොම අහන්නේ ඒ ළමයා කියන දේ. ඉතින් එහෙම දෙයක් තානාපති කාර්යාල වල සිදු වෙනවා. තානාපති කාර්යාලෙ මේ කොහෙත් ඒක වෙනවා. ඉතින් ඒ වරද වෙන්න බෑ. මම ඒකයි කියන්නේ මේ මැදපිරි දෙක ඉඳලා ආපු අයගෙන් උපදෙස් ගන්න. මේ ඒසී කාමරවල ටයි එක දාගෙන කෝට් එක දාගෙන මෙතනක ඉන්න ඇමතියගෙන්වත් ඇමතික ගෑණිකින්වත් ලේකම්ගෙන්වත් කාගෙන්වත් නෙමෙයි උපදෙස් ගන්න ඕනේ. මේ මැදපිරි දෙක හිතලා ආපු අපි දන්නවා මොනවද මේකේ ඒ ටු සෙට් මොනවද තියෙන ප්‍රශ්න. යන එයාපෝට් එකෙන් ගියේ වෙලෙ ඉඳලා ආපහු එයා ලංකාවට එනකම් මොනවද ඒ හවුස්මේට් හෝ හවුස් ඩ්‍රයිවර් මූණ පාන ගැටලු කියලා අපි දන්නවා. ඒ ගැටලු වලට විසඳුම හොයන්න. එක අරාබි කෙනෙක් කියනවා දවසක්
බස් දාකල් ශ්‍රී ලංකා ෆී කද්දාම ඕසයික් මොකද ඒක තේරුම උඹලගේ ලංකාවේ හවුස් ඩ්‍රයිවර්ලායි හවුස් මේඩ්ලායි විතර දෙන්නේ මාෆි ડોක්ටර් මාෆි ඉංජිනේර් ඒගොල්ලෝ එහෙම කතා කරන්නේ දොස්තරලා නැද්ද ලංකාවේ ඉංජිනේර්ලා නැද්ද මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ හිතන්නේ මේ ලංකාව කියන්නේ හවුස් මේඩ්ලා ඩ්‍රයිවර්ලා විතරක් ඉන්න රටක් කියලා එහෙම නෙමෙයි දැන් ඉන්දියාවේ දැන් ඔය කුවේට් රාජ්‍යය ගත්තොත් මං හොඳටම දන්නේ නිසා කියන්නේ රෝහලකට ගිහිල්ලා බලන්න ඉන්න නර්ස්ලා ඔක්කොම කවුද ඉන්දියන් එක්ක පිලිපින් ඇයි ඒගොල්ලෝ ඒ රටේ ඉන්දියාව කියන රට අද දන්නවා තව අවුරුදු පහකින් කුවේට් එකේ වේකන්සි කීයක් තියෙනවද නර්ස්ලට අන්න ඒ වේකන්සිස් වලට දැම්ම ඉඳලා මේගොල්ලෝ ට්‍රේන් කරනවා ට්‍රේන් කරලා නර්ස්ලා තමයි යවන්නේ පකිස්තානි කියන රටේ කිසිම හවුස් මේඩ් කෙනෙක් රටකට යවන්නේ නැහැ යනවනම් යන්න පුළුවන් ෆැමිලි වීසා විතරයි හස්බන්ඩ් වයිෆ්ට විතරයි ගෙවල් වල හවුස් මේඩ් කම් කරන්න ලං ගෑනු යවන්නේ නැහැ පකිස්තානි ඉතින් පකිස්තානි එහෙමනම් අපේ රටේ මොකද්ද වෙන්නේ අපේ රටේ අපේ ගෙදර ඉන්න මිනිස්සයා ගෙදර ඉන්න ගෑණිව පිට රට යවලා මෙහෙට වෙලා බලාගෙන ඉන්න උඩ බලාගෙන ඉන්නවා වරද තියෙන්නේ අපේ මේ 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 රජේවත් ඒ යන ගෑණුගෙත් මේ අපේ අපේ මිනිස්සුන්ගේ වරද තියෙන්නේ ගෑණු රට යවන මිනිහා දැනගන්න ඕනේ ගෑණි රට යවන්නේ නැතුව තියාගන්න ඒක තමයි මම කියන්නේ අන්තිමට ඒ ගෑණි ගිහිල්ලා දුක් විඳලා ඉවන සල්ලි වලින් මොකද්ද කරන්නේ අල්ලපු ගෙදර ගෑණිට ගේ හදලා දෙනවා හැමදාම කසිප්පු ගහනවා එක්ක කුඩු ගහනවා එක්ක ගංජා ගහනවා එක්ක බූරු ගහනවා අර අපේ අහිංසක හවුස් මේඩ් අපේ කද්දාමා අපේ සහෝදරිය රට ඉඳලා අවුරුදු දෙකක් ඉඳලා ලංකාවට එනකොට එවපු සල්ලිත් නැ ඉන්න දැනකුත් නැ කන්න දෙයක්ුත් නැ අන්තිමට මිනිහත් නැ ළමයිනුත් නැ එක්ක මාමා අතවර කරලා එක්ක සීයා අතවර කරලා එක්ක තාත්තා දුව තියාගෙන ඉන්න තැන් කීයක් ලංකාවේ තියෙනවද කාටද පුළුවන් නැ කියන්න පුළුවන් මේ හැම දෙයකම මුල සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි කියලා මම කියන්නේ මුල ඉඳලම මේකයි කරන්න ඕනේ ඒකම අවසාන වශයෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා අතිගරු ජනාධිපතිතුමාගෙන් ඔබතුමාට මේ වීඩියෝ එක දැක්කොත් ඔබතුමාගේ නිත ගැටුනොත් වහාම අපිට ඔබතුමා හමු වීමට අවස්ථාවක් ලබා දෙන්න අපේ කීප දෙනෙක් ඉන්නවා ඇවිල්ලා හම්බ වෙන්න ඔබතුමා හම්බෙලා මේ මැද පෙරදිග තියෙන සියලු ගැටලු සහ ඒවට පිළිතුරු ඔබතුමාට අපි ලබා දෙන්න උමනාවෙන් බලා සිටිනවා ස්තුතියි breaking.lk